මොකද පෞද්ගලික දීපල පුච්චපු අයට පෞද්ගලික දීපලවල වටිනාකමක් තේරෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරික පන්තිය ඉවරයි. කඩයක් කරපු කාලේ ඉවරයි. පෞද්ගලික අංශයේ වැඩක් කරපු ව්‍යාපෘතියක් කරපු කාලේ ඉවරයි. ව්‍යවසායකයෝ ඉවරයි. ඒගොල්ලොන්ගේ මතය තමයි හැම ව්‍යාපාරයක්ම හැම මුදල් හම්බ කිරීමක්ම කල යුත්තේ පෞද්ගලිකව ඔබ නෙවෙයි. ඒක කරන්න ඕන රාජ්‍යයයි. ඒක තමයි ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති. ජනතා විමුක්ති පෙරමුණේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති මාලාව තුළ ඒගොල්ලෝ කරන්න යන දේවල්. පුද්ගලික ඉඩමක් නිවසක් අයිති කරගත්තු කාලේ ඉවරයි. මහා අන්තවාදී සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා බංකොලොත් වෙලා තිබෙන රටක් බංකොලොත් භාවයේ පතුලටම ගෙන යන්න තමයි මේ අය උත්සාහ දරන්නේ. මේ ඉන්නේ ගෝඨ නම්බර් 2. දැන් එක ගෝඨ කෙනෙක් ඇවිල්ලා රට විනාශ කරා නේද? රට කෑවා නේද? දැන් මේ ඉන්නේ ඒක දෙවෙනි පියවර. අපිට ආරංචි ඔය සමහර කඩමණ්ඩිවල ප්‍රචාරයක් කරගෙන යනවලු අවුරුදු 75ක් මේ රට පාලනය කරලා තියෙන්නේ කණ්ඩායම් දෙකක්. කට්ටියක් ආණ්ඩුවේ ඉන්න වෙලාවකට කට්ටියක් විපක්ෂයට යනවා. ඊට පස්සේ විපක්ෂයේ කට්ටිය ආණ්ඩුවට යනවා. ආණ්ඩුවේ කට්ටිය විපක්ෂයට යනවා. තට්ටු මාරු ක්‍රමයට මේගොල්ලෝ කියාගෙන යනවා. මේ හුවමාරුව අවුරුදු 75ක් සිද්ධ වුණාලු. ඉතින් උනුත් එකයිලු මුනුත් එකයිලු රතු පාට අපි තමයි හොඳමලු. ඒ කියන්නේ ඒගොල්ලෝ කවදාවත් ආණ්ඩු කරලා නැහැ. මොන බොරුවක්ද? ඒගොල්ලෝ කැමති ගන් දරුවා. ඒගොල්ලෝ නියෝජ්‍ය කැමති ගන් දරුවා. ඒතර ආණ්ඩුවල ඉඳලා කොහොමද කියන්නේ උනුත් එකයි මුනුත් එකයි අපි වෙනස් කියලා. හරිනම් කියන්න ඕන උනුත් එකයි මුනුත් එකයි ආණ්ඩුවල හිටපු අපිත් එකයි. එහෙමයි කියන්න ඕන. එහෙම කියන්නේ නැහැ. මං ඒකනේ කිව්වේ මේක ගෝඨා නම්බර් 2 කියලා. මොනවද ගෝඨාවේ රාජපක්ෂ කරේ? රැවටිල්ල, ඇන්දිල්ල, මවාපෑම. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. හොඳට මේකප් ටික දාගන්නවා. කෝටි ගණන් ඇඩ්වර්ටයිසින් ඒජන්සීස් වලට ගෙවලා හැමදේම හොඳ ලස්සනට සැලසුම් කරනවා, කොරියෝග්‍රාෆ් කරනවා. කිසි වරදක් නැහැ. අඩුපාඩුවක් වුණොත් එඩිට් කපලා දානවා. මිනිස්සුන්ට පෙන්වන්නේ. අපි එහෙම නෙවෙයි මිත්‍රවරුනි. අපිත් සාමාන්‍ය මිනිස්සු. අපේ යතිනුත් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අපි අංග සම්පූර්ණ නැහැ. අපි කවුරුත් එඩිට් කරලා නැහැ. කොහොමද මේ උනුත් එකයි මුනුත් එකයි කියලා මේ රටේ ජනතාවට අපි වෙනස් කියලා ටොම්පචයක් කියන්නේ? රාජපක්ෂලා රට කෑවා. රාජපක්ෂලා රට බංකොලොත් කරා. රට සුන්නත් දූලි කරා. මේ රාජපක්ෂලව රජ පුටුවට ගේන්න පත්‍රිකා බෙදලා තමන්ගේ පාක්ෂිකය තම්මල ලයිට් කණු බඩගාවලා පෝස්ටර් ගහලා රැස්වීම් පවත්වලා මේ රටට තියෙන එකම විසඳුම රාජපක්ෂ රජපෞලේ කියලා සජිත් ප්‍රේමදාසද කැන්වසින් ගිහිල්ලා තියෙන්නේ, කඩේ ගිහිල්ලා තියෙන්නේ රාජපක්ෂලට? එහෙම නැත්නම් අනුර කුමාර දිසානායකද? ජනතා විමුක්ති පෙරමුණද? රට හොරා කාපු, රට සුන්නත් දූලි කරපු රාජපක්ෂ පෞලේ නිර්මාතෘවරුන් ජනතා විමුක්ති පෙරමුණයි. සමගි ජන බලවේගය කවදාවත් රට විනාශ කරපු රාජපක්ෂලට කඩේ යන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. දැන් අර අනිත් හාදියොත් කියනවා ඒගොල්ලෝ හොරු අල්ලනවලු. හොරු අල්ලන ක්‍රමයේ වැඩි කියන්නේ නැහැ. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලයක් කරලා රාජපක්ෂලව ගෙදර යවුවා. මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. එකම එක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. කපුටු පොහොට්ටු ගොඩට අලි ටිකක් අහු වෙලා තියෙනවා. දැන් රටේ තියෙන්නේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවක්. දැන් මේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට ලොකු දොළදුකක් තියෙනවා සංසිඳව ගන්න. ඒ දොළදුක සංසිඳෙන්නේ රටේ ලක්ෂ 220ට බදු ගන්නකොට. එදා මේ රටේ රාජ්‍ය දේපළ පෞද්ගලික දේපළ විනාශ කරා. කලාකරුවෝ මැරුවා. සිවිල් පුරවැසියෝ මැරුවා. අලු ගෝසු ත්‍රස්තවාදී කණ්ඩායම් දැවැන්ත භීෂණයක් ක්‍රියාත්මක කරා. එවන් යුගයක් නැවතත් වරක් ඔබලට අවශ්‍ය නම් මම නම් කියනවා සමගි ජන බලවේගයට ඡන්දය දීම නුසුදුසුයි. ඊට වැඩිය සුදුසු අය ඉන්නවා. ඒගොල්ලන්ට දීගත්තු කමක් නැහැ. තමුන් නාන්සලාගේ ව්‍යාපාර නැති කරගන්න ඕනද? තමුන් නාන්සලාට අයිතියි කියන සියලුම දේ ආණ්ඩුවට පවරන්න ඕනද? එහෙනම් සමගි ජන බලවේගෙ නෙමෙයි සුදුසු පක්ෂය. ඒකට සුදුසුම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. දැන් මොකද වෙනස් වෙලාලුනේ? දැන් තද රතු පාට නැහැලු, දැන් ලා රතු පාට. දැන් සීනුව නෙවෙයිලු, දැන් මාලිමාවලු. මේ ප්‍රෝඩාවට, මේ වංචාවට, මේ රැවටිල්ලට තමුන්නාන්සේලා වහල් වෙන්න එපා. අපේ මාතෘභූමියට තිබෙන එකම විකල්පය, එකම විසඳුම, එකම උත්තරය